You are watching Educational Broadcasting Channel. ආයි බොහොම දෙපතේ සුබ දවසක්. ඉතින් අපි අද දවසේ ආරම්භ කරන අපේ සුපුරුදු ජාමිතී පාඩම අපි මේ වෙනකොට ජාමිතී යටතේ ජම්තා දුරකට පාඩම් කිහිපයක් සාකච්ඡා කරලා තියෙනවා. අපි අවසාන සාකච්ඡා කරේ සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ. සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ. එතනදී අපි සාකච්ඡා කරා විශේෂයෙන්ම කෝණ වර්ග තුනක් සම්බන්ධයෙන්. මතකයි නේද? එකක් ඒකාන්තර කෝණ ඊළඟ කෝණ යොගල වෙන්නේ අනුරූප කෝණ ඊළඟ කෝණ යොගල වෙන්නේ මිත්‍ර කෝණ. ඉතින් මේ සමාන්තර රේඛා ආශ්‍රිතව නිර්මාණය වෙන ඒකාන්තර කෝණ විශේෂයෙන් අපි ගත්තොත් එහෙම සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වෙනකොට තමයි මේ කියන ඒකාන්තර කෝණ යුගල් ඒ වගේම අනුරූප කෝණ යුගල් ඒ වගේම මිත්‍ර කෝණ යුගල් මෙන්න මේ කෝණ යුගල් සෑදෙන්නේ ඇත්තරම සමාන්තර රේඛා නෝණ රේඛා එහෙම නැත්නම් සමාන්තර නෝණ රේඛා දෙකක් උනත් තීර්යක් රේඛාවකින් ඡේදනය වෙලා ඒකාන්තර කෝණ යුගල් අනුරූප කෝණ යුගල් එහෙම නැත්නම් මිත්‍ර කෝණ යුගල් සෑදෙන්න පුළුවන්. නමුත් අර අපි ඉගෙනගත්ත සම්බන්ධතාවය නැත්නම් ප්‍රමේය වළංගු වෙන්නේ මොනවටද? සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ සඳහා පමණයි. ඉතින් පොඩ්ඩක් මතක් කරමු බලන්න. මෙන්න මේ වගේ එවගේ සමාන්තර රේඛා දෙකක් අපි අරගත්තොත් මේ මෙතන ගත්තොත් මේක A මේක B C D වලන E F G H ආදී වශයෙන් මෙහෙම ගත්තර පස්සේ අපිට මෙතෙන්දී ගන්න පුළුවන් ඒකාන්තර කෝණ ගත්තොත් එහෙම D සහ F අපිට D සමානයි F කියලා ගන්න පුළුවන් හේතුව ඒකාන්තර කෝණ. ඒ වගේ අපිට ගන්න පුළුවන් C සමානයි E කියලා. ඒත් හේතුව ඒකාන්තර කෝණ. ඊළඟට අපි අනුරූප කෝණ ගත්තොත් එහෙම. අනුරූප කෝණ ගත්තොත් එහෙම මෙතන වැඩිපුරම තියෙන්නේ අපිට අනුරූප කෝණ යුගල්. A කෝණයට සමාන වෙනවා E කෝණය. අනුරූප කෝණයක් විදියට. ඒ වගේම B කෝණයට සමාන වෙනවා F කෝණය. අනුරූපයි B කෝණයට සමාන වෙනවා H කෝණය අනුරූප කෝණ ඊළඟට C කෝණයට සමාන වෙනවා G කෝණය අනුරූප කෝණ යටතේ සාමාන්‍යක අපිට අනුරූප කෝණ අඳුර ගන්න පුළුවන් අපි කොහොමද කිව්වේ එකම දිශාවට පිටින කෝණ ඒ වගේම මෙන්න මේ තීරයක් රේඛාවෙන් එකම පැත්ත වෙන්නත් ඕනේ අපි ගත්තොත් එහෙම ඒකාන්තර කෝණ දෙක D සහ F ගත්තොත් එහෙම මෙන්න මේ තීරයක් රේඛාව දෙපැත්තේ තියෙනවා නේද අපි A සහ E කියන අඳුර කරගත්තොත් එහෙම A සහ E තියෙන්නේ මෙන්න මේ තීරයක් රේඛාවෙන් උත්තර පැත්තේ කියන්නේ මේ පැත්තේ වම් පැත්තේ ඊළඟට අපි ගත්තොත් B සහ F කියන කෝණ දෙක ඒ තියෙන්නේ මෙන්න මේ තීරයක් රේඛාවෙන් දකුණු පැත්තේ නැත්නම් එකම පැත්තේ අපි C සහ E ගත්තොත් ඒකාන්තර කෝණ විදියට තියෙන්නේ කොහෙද මෙන්න මේ රේඛාවේ දෙපැත්තේ ඉතින් ඔය ආකාරයට අපිට අඳුර ගන්න පුළුවන් එකම දිශාවට පේටන කෝණ විදියට මොනවද අනුරූප කෝණ ඊළඟට මේ අනුරූප කෝණ වල හැඩය ගත්තොත් එහෙම නිකන් අපිට ගත්තොත් එහෙම දැන් C සහ G අතර එනවා C කෝණය සහ G කෝණය අතර ගත්තොත් එහෙම නිකන් F අකුරක වගේ හැඩයක් එනවා ඉතින් මේ හැමතැනකම මේ හැඩය තියෙන්නේ නිකන් F අකුරේ හැඩය මෙහෙම අපි හරවලා බලුවොත් එහෙම මේ අනුරූප කෝණ වල හැඩය එනවානේ එහෙම නේද? ඒ වගේම අපි ගත්තොත් එහෙම ඉස්සෙල්ලා කතා කරපු විදිහට ඒකාන්තර කෝණ ගත්තොත් එහෙම අපි කියනවා Z අකුරේ හැඩයක් එහෙම නැත්නම් N අකුරේ හැඩයක් අපිට දකින්න පුළුවන්. ලියුම් බලන්න අපි එහෙනම් මෙතන තියෙන අනුරූප කෝණ ටික. අපි කිව්වා A සමානයි E කෝණය අනුරූප කෝණ. ඊළඟට B සමානයි F ඒත් අනුරූපයි. ඊළඟට D සමානයි H ට. B සමානයි H ඊළඟට C සමානයි G මේ සියල්ල අනුරූප කෝණ වෙනවා අපි ඊළඟට කතා කරා මොනවද මිත්‍ර කෝණ මිත්‍ර කෝණ වල සම්බන්ධතාවය මොකද්ද මිත්‍ර කෝණ අතර තියෙන සම්බන්ධතාවය ගත්තොත් එහෙම කෝණ සමාන වෙන්නේ නැහැ නේද
අපි ඉගෙන ගත්තා මිත්‍ර කෝණ යුගල් දෙක එදකේ අයිකිය නැත එකතුව අංශක 180ක් වෙනවා කියලා. සමාන්තර රේඛා අතර තියෙන මිත්‍ර කෝණ යුගල් වල එකතුව හැම විටම අංශක 180ට සමානයි. දැන් අපි ගත්තොත් මේ මිත්‍ර කෝණ ඉස්සෙල්ලා බලමු C සහ F අපි මිත්‍ර කෝණ විදිහට හඳුනගත්තා. මේ මිත්‍ර කෝණ හඳුනා ගැනීමේ විශේෂ ලක්ෂණය මොකද්ද? මිත්‍ර කෝණ අතර වෙන්වීමක් නැහැ. C සහ F මිත්‍රයි. දැන් අපි D සහ F ගත්තොත් එහෙම මේ වෙන්වීමක් තියෙනවා. මෙන්න මේ රේඛාවෙන් වෙන් වෙලා තියෙනවා දෙන්න. ඊට පස්සේ C සහ F ගත්තොත් එහෙම අපිට පේනවා එකලඟ පිටන්නේ. ඒ නිසා තමයි මිත්‍ර කෝණ කියන්නේ. එතකොට මේ මිත්‍ර කෝණ වල එකතුව දැන් අපි ගත්තොත් මෙතන C ධන F වගේ අංශක 180ක් වෙනවා. ඒ වගේම D ධන E අගේ 180ක් වෙනවා. හේතුව අපි ගන්නෙ මිත්‍ර කෝණ. පැහැදිලි නේද? අපි මෙන්න මේ දේ තමයි අවසාන පාඩමේ කතා කරේ. එහෙනම් අපි මෙතෙන් පටන් බලමු මේ අපි ඉගෙන ගත්ත ප්‍රමේයට. මේ ප්‍රමේයට අනුව අභ්‍යාස කිහිපයක් කරමු. උදාහරණ කීපයක් බලමු. මෙන්න මේ වගේ අවස්ථාවක්. මෙතන මේ වගේ සමාන්තර රේඛා තුනක් තියෙනවා. මෙතන අගේ දිලා තියෙනවා අංශක 120යි කියලා. මෙතන x කියලා දිලා තියෙනවා. ඊළඟට මෙතන y කියලා දිලා තියෙනවා. දැන් අපිට මෙතන හොයන්න ඕනේ x සහ y හි අගයන්. x සහ y හි අගයන්. දැන් අපිට මෙතනදී භාවිතා කරන්න පුළුවන් එක පැත්තකින් අපි ඉගෙන ගත්ත මේ ප්‍රමේය. ඒකාන්තර කෝණ, අන්තර කෝණ සහ මිත්‍ර කෝණ තුලත් ප්‍රමේය. ඒ වගේම පුතේ මේ ගැටලුව වලදී අපි භාවිතා කරනවා මෙතන කලින් ඉගෙන ගත්ත ප්‍රතිමුඛ කෝණ ප්‍රමේය. ඊට අමතරව අපිට සරල කෝණ භාවිතා කරන්න පුළුවන්. අපි දන්නවා සරල රේඛාවක කෝණය අංශක 180යි. නැත්තම් සරල කෝණ වල එකතුව අංශක 180යි. අනේ සම්බන්ධතා තුන අපි මේ ගැටලුව විසඳද්දී ගොඩක් වෙලාවට භාවිතා කරනවා. නමුත් මෙතනදී බලන්න අපිට x සහ y හි අගේ හොයන්න ඕනේ. දැන් අපි ගත්තොත් 120 සහ x. අපි හැමතිස්සෙම බලන කෝණ යුගලක් අරගෙන අපි ඉගෙන ගත්ත සම්බන්ධයක් එතන තියෙනවාද? ඒකාන්තර කෝණ හෝ මිත්‍ර කෝණ හෝ අනුරූප කෝණ හෝ එහෙම නැත්නම් ප්‍රතිමක කෝණ. එහෙමත් නැත්නම් සරල කෝණයක්. දැන් අපිට x මෙතන ගත්තොත් එහෙම x සහ 120 සරල කෝණ නෙවෙයි. ඊළඟ මේ කෝණ දෙක ප්‍රතිමක කෝණත් නෙවෙයි. ඊළඟ වෙන මේ කෝණ යුගල් දෙක අපි දන්නවා අපිට පේනවා මේ කෝණ යුගල මේ කෝණ දෙක මිත්‍ර කෝණ වෙනවා. අපි ඉගෙන ගත්ත ආකාරයට මේ කෝණ දෙක මිත්‍ර කෝණ වෙනවා. ඒ වගේම පිටරලා තියෙන්නේ සමාන්තර රේඛා දෙකක් අතර තියෙන මිත්‍ර කෝණ දෙකකුත් වෙනවා. ඒ වගේම සමාන්තර රේඛා අතර පිටාන. එහෙමනම් අපි දන්නවා සමාන්තර රේඛා අතර තියෙන මිත්‍ර කෝණ යුගල වල එකතුව අංශක 180යි. ඒ සම්බන්ධය අපි භාවිත කරනවා. කොහොමද? එහෙනම් අපි කියනවා මෙන්න මෙහෙම. x ධන 120 සමාන වෙනවා 180යි. අංශක 180යි. හේතුව මොකද්ද? හේතුව අපි අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ මිත්‍ර කෝණ. දැන් ජ්‍යාමිතීය සම්බන්ධතාවය ඉවරයි. දැන් තියෙන්නේ වේජීය සම්බන්ධතාවය. අපර මේ සමීකරණය පුළුවන් x ලාගේ ගන්න කොහොමද? x සමානයි 180 වෙන අඩු වෙනවා 120. එහෙම නේද? එහෙනම් x ලාගේ වෙනවා කියන්න. අංශක 60. x ලාගේ අංශක 60. ඊළඟට නම් x ලාගේ හොයාගත්තා. දැන් අපර තේනවා y හි අගේ හොයන්න. එතන y වලගේ හොයන්න ඕනේ y සහ x අතර. නැතව y සහ 120 අතර සම්බන්ධයක් තියෙනවද? අපි බලමු y සහ x අතර. y සහ x ගත්තොත් ඒකාන්තර කෝණ නෙවෙයි. මේ දෙක මිත්‍ර කෝණත් නෙවෙයි. නමුත් අපි දන්නවා y සහ x අතර x සහ y කියලා කියන්නේ අනුරූප කෝණ.
x හවයි කියලා කියන අනුරූප කෝණ. ඒ වගේම x හවයි පිළිබඳ කොහෙද? සමාන්තර රේඛා දෙකක් අතර. එහෙනම් අපි දන්නවා සමාන්තර රේඛා අතර තියෙන අනුරූප කෝණ සමානයි. එහෙනම් x සහ y සමානයි. එහෙනම් y යගේ කීයද? y සමානයි x. ඒ කියන්නේ y සමානයි අංශ 50යි. පැහැදිලිද? අය පාර බලමු. මෙතන අපි කොහොමද ඉස්සෙල්ලා මේ x වලගේ හොයාගත්තේ? අපිට තියෙනවා 120 සහ x කියලා කියන්නේ මිත්‍ර කෝණ. ඒවනම් මිත්‍ර කෝණ අතර සම්බන්ධතාවය අපි ලියාගත්තා. ඒ අනුව x වලගේ එනවා අංශක කීයද? අංශක 60යි කියලා එනවා. ඊළඟට y සහ x බලුවොත් එහෙනම් y සහ x කියලා කියන්නේ අනුරූප කෝණ. x වලගේ දන්නවා අනුරූප කෝණ සමානයි. එහෙනම් y වලගේත් x සමානයි. ඒ කියන්නේ y වලගේ අංශක 60යි. අපි මේ තවත් උදාහරණයකට මෙතනත් අපිට x සහ y හි අගය හොයන්න ඕනේ. x සහ y හි අගය හොයන්න ඕනේ. මෙතනදී අපි අපිට දීලා තියෙන සහ හොයන්න තියෙන කෝණ අරගෙන එම කෝණ අතර සම්බන්ධතා පොඩ්ඩක් බලන්න ඕන. විශේෂයෙන් බලන්න මොනවද? අපිට දීලා තියෙන කෝණ. අපි අගය දන්නා කෝණ සහ අපිට අගය හොයන්න තියෙන කෝණ. ඒවා අතර අපි මේ ඉගෙනගත්ත ප්‍රමේයන් වලට අදාළව යම් කිසි සම්බන්ධතාවයක් තියෙනවද? ඒක තමයි අපි පළවෙනිම බලන්න ඕනේ. දැන් මේක දිහා බැලුවම අපිට පේනවා මෙතන 110 කෝණයක් තියෙනවා. මෙතන x x කෝණය තියෙනවා. මෙතන අංශක 40 කෝණය තියෙනවා. මෙතන y කියලා තියෙනවා. දැන් මේ රේඛා දෙක සමාන්තර නිසා අපිට පේනවා මෙතන මෙතනත් අපිට මේ 110 සහ y ගත්තොත් එහෙම අනුරූප කෝණ කියලා දුර ගන්න පුළුවන් නේද? මේ 110යි කෝණය සහ මේ y කෝණය ගත්තාම අපිට අඳුර ගන්න පුළුවන් මේ කෝණ දෙක මොන කෝණද අනුරූප කෝණ හැටියට. එහෙනම් අපි දන්නවා අනුරූප කෝණ සමානයි සමාන්තර රේඛා අතර. එහෙනම් අපිට කෙලින්ම ගන්න පුළුවන් y වලගේ y සමානයි අංශක 110යි. හේතුව අනුරූප කෝණ. ඒක පැහැදිලි. ඊළඟට අපිට x වලගේ හොයාගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. දැන් අපිට පේනවා මෙතන මෙන්න මේ සම්පූර්ණ කෝණයක් ගත්තොත් මේ කෝණ තුන ගත්තොත් එහෙම මෙතන සරල කෝණ කියලා අපිට පේනවා. සරල කෝණ කියලා පේනවා. කියන්නේ x ධන 40 ධන y. මේ කෝණ තුන එකතු ගත්තොත් සරල කෝණයක් වෙන්නේ මෙන්න මේ සරල එකම මත පිහිටන්නේ. එහෙමනම් මේ කෝණ තුනේ එකතුව අංශක 180 කියලා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ කෝණය x ධන 40 සහ මෙන්න මේ 110 අංශක 110 කෝණය. මේ කෝණ දෙක ගත්තොත් මොන වගේද? මේ කෝණ දෙක ගත්තොත් අපිට පේනවා මෙන්න මේ කෝණයයි මේ කෝණයයි මිත්‍ර කෝණ යුගල කියලා දර ගන්න පුළුවන්. මිත්‍ර කෝණ යුගල. මිත්‍ර කෝණ යුගල වල එකතු අපි දන්නවා කීයද? අංශක 180යි. එහෙනම් අපිට x ධන 40 ධන 110 සමානයි 180 කියලා ගන්න පුළුවන්. මිත්‍ර කෝණ හරහා ගිහිල්ලා. මෙතනින් ගන්න පුළුවන් සරල කෝණ හරහා ගිහිල්ලා. මේ හරහා මෙතනින් ගන්න පුළුවන් මිත්‍ර කෝණ හරහා ගිහිල්ලා. ඉතින් පොතේ ගැටලු විසඳද්දී ජ්‍යාමිතිය ගැටලු විසඳද්දී අපිට පිළිතුරු ලබා ගන්න. අගය ලබා ගන්න. අගය හොයන්න විකල්ප ඕන තරම් තියෙනවා. එතනදී අපි තීරණය කරන්න ඕනේ අපිට වඩාත් පහසු නිරවුල්ව පිළිතුරු ගන්න පුළුවන් මාවත ඔස්සේ ගමන් කරන්න. මොන පාරකින්ද අපිට උත්තරේ හම්බෙන්නේ? අපි තෝරගත්ත මාවත නිවැරදි නම් අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. නිවැරදි පිළිතුරු ලැබෙනවා.
හොඳ මම මෙතෙන්දී උදා ගන්න මේ ක්‍රම දෙකම එකක් තමයි මේ සරල කෝණ අවස්ථාව අපි දැන් ගත්තොත් x ධන 40 ධන y සමානයි 180 ධන සරල කෝණ මෙතන y වලගේ දන්නවා 110 කියලා හොයා ගත්තා x ධන 40 ධන 110 180 එන x කියලා කියන්නේ x ධන 40 110 150 x කියන්නේ නේද 180 වෙන් අඩිනවා කියද්දි 150 එහෙනම් x සමානයි අංශක 30 අපිට එහෙම නැත්තම් යන්න පුළුවන් මේ මෙතන x ධන 40 ධන අංශක 110 සමාන 180යි. මෙතෙන්දී අපි තෝරගන්නේ හේතුව විදියට මිත්‍ර කෝණ. වැඩි නේද? මිත්‍ර කෝණ ඔස්සේ යනවා නම් ඒතර වගේමයි x ධන 150 සමාන 180යි. එහෙනම් x කියලා කියන්නේ 180 වෙන් 150 කඩ වෙනවා. x සමාන අංශක 30යි. වැඩි නේද? අපි ගුණපාරෙන් ගියත් අවසානයේ පිළිතුර ලැබෙන්නේ එකම අගය. අපට තව උදාහරණයක් බලමු. අපි ලඩක මෙන්න මේ වගේ උදාහරණයක්. මෙතන සමාන්තර රේඛා තුනක් මේ තියෙන්නේ මේ සමාන්තර රේඛා තුන අතර තියෙනවා එහෙනම් මේ සම්පූර්ණ කෝණය ගත්තොත් අංශක 150යි ඊළඟට මෙන්න මේ කෝණය අපි ගන්නවා 2x කියලා ඊළඟට මෙන්න මේ කෝණය ගන්නවා අපි 3x කියලා මෙහෙම අරගෙන අපිට කියනවා x හි අගේ සොයන් x වල අගේ හොයන් මෙතනදී අපි කොහොම සම්බන්ධය කොටලා ගන්න දැන් මෙතන තියෙන 3x කියලා මෙතන තියෙන 2x කියලා දැන් අපිට පේනවා මේ 150 කියලා දිර තියෙන මේ සම්පූර්ණ විශාල කෝණය මෙතන මේ කෝණයවත් නැමෙයි මේ සම්පූර්ණ විශාල කෝණය එතනදී මෙන්න මේ කෝණය 2x මේ කෝණය 2x නම් අපිට පේනවා මෙන්න මේ කෝණයත් මේ කෝණයට සමානයි. මොකද අවස්ථාව? අවස්ථාව වෙන්නේ ඒකාන්තර කෝණ. හරි. අනුරූප කෝණ. 2x සහ මෙන්න මේ කෝණය. මම මේක වෙනත් පාටකින් වෙනත් වර්ණයකින් මෙතන දානවා. මේක 2x නම් මෙන්න මේ කෝණයත් එහෙනම් 2x වෙනවා. කොහොමද වෙන්නේ? මේ කෝණය සහ මේ කෝණය අනුරූප කෝණ වෙනවා. රේඛා සමාන්තර නිසා කෝණ දෙක සමාන වෙනවා. එහෙනම් මෙතන තියෙනවා 2x. ඊළඟ බලන්න මෙන්න මේ කෝණය. මේ කෝණය 3x නම් මෙන්න මේ කෝණයත් අපිට ගන්න පුළුවන් 3x කියලා. හේතුව මොකද්ද? ඒත් අනුරූප කෝණ. එහෙමනම් පොතේ මෙතන තියෙන එතකොට 150 මේ සම්පූර්ණ කෝණය 150යි 150 හැදෙන්නේ කොහොමද වුණා 150 හැදෙනවා අපිට මෙන්න මේ විදිහට 3x ධන 2x සමානයි අංශක 150යි එහෙනම් y(x) සමානයි 150යි x කියලා කියන්නේ පහෙන් බෙදුවාම x ලගේ එනවා x සමානයි අංශක 30යි පැහැදිලිද අපිට මෙන්න මේ වගේ විවිධාකාර ගැටලු විසඳන්න එනවා
ඉතින් අපි එතනදී අපි ඉගෙනගත් ප්‍රමේයන් භාවිතා කරන්නට ඕනේ. අපි මේ දක්වා ඉගෙනගත් ප්‍රමේයන් භාවිතා කරලා හදන්න පුළුවන් ගැටලු තමයි තාමත් අපි ඉබර ඉදිරිපත් කරන්නේ. තවදුරටත් අපි ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ඉස්සරහට තව අපිට බොහෝ ප්‍රමේයන් ඉගෙන ගන්න තියෙනවා. ඒ ප්‍රමේයන් ඉගෙන ගන්න අපේ ජාමිතික දැනුම වැඩි වෙනවා. වැඩි වෙන අතරේ අපිට මේ වගේ ගැටලු විසඳන්න ඉදිරියේදී එන සංකීර්ණ ගැටලු විසඳන්න හොඳ ආරම්භයක් වෙනවා මෙන්න මේ වගේ ගැටලු විසඳන එක. එහෙනම් අපි ඔබට තනියම විසඳන්න මේ වගේ පොංචි ගැටලුවක් මම දෙන්නම්. අපිට කරන්න තියෙන්නේ රූපේ දක්වා තිබෙන තොරතුරු වලට අනුව දේ තොරතුරු අනුව ඒ සහ බීහි අගයන් සොයන්න. මොම් පහසු ගැටලුවක් අපි ඉගෙන ගත්ත අනුරූප කෝණ, ඒකාන්තර කෝණ, මිත්‍ර කෝණ ආදී ප්‍රමේයන් භාවිත කරලා අපිට මේ ගැටලුව කොහොම පහසු විසඳන්න පුළුවන්. එහෙනම් මේ ගැටලුවත් එක්කම අද දවසේ අපේ පාඩම මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟ කොටසේදී තවත් ජ්‍යාමිතික ප්‍රමේයයක් අරගෙන ඔබ හමුවට එනවා. එමනම් අද දවසේ අපි මෙතනින් පාඩම අවසන් කරනවා. සුබ දවසක්. අයිබෝන්.